ඉශාන් පුතා බහුදින දිවර යාත්‍රාව දිවරින් 6 දිනක සමග කාල වරායින් පිටත් වී ඇත්තේ 27 වනදායි. ඊට දින දෙකකට පසුව එම යාත්‍රාව තවත් යාත්‍රාවක ගැටීමෙන් තුවාල ලැබූ දිවරේකු මරණයට පත් වුණා. ගාල්ල මහමුදිර පදිංචි එක්තන පියකුමන 21 හැවිරිදි ඉශාන් මංජුල මෙලෙස මරණයට පත් වූ බව ගාල්ල හම්බන්තොට ඇතුළු සියලු වරායන්ට රේඩියෝ සංඥාවකින් දන්වා තිබෙනවා. එයන්ව දේහය නිවසට රැගෙන එන්න සඳහා සියල්ල සූදානම් කිරීමට ඉශාන්ගේ ඥාතීන් පියවර ගත්තා. එහෙත් දේහය රැගත් දිවර යාත්‍රාව අනතුරට ලක් ඉශාන් පුතා දිවර යාත්‍රාවද සමග ගල්ද වරාය වෙත පැමිණිමින් සිටියදී නැවත ලබා දුන් රේඩියෝ සංඥා පණිවිඩයෙන් කියවුනේ මියගිය බව පැවසු තරුණයා ජීවිතුන් අතර සිටින බවයි. කෙසේ වෙතත් දේහය රැගත් යාත්‍රාව අද පෙරවරු 7ට පමණ ගාල්ල වරායට පැමිණි අවස්ථාවේදී මියගොස් ඇත්තේ 20 දේහවිරදී අවිවාහකයෙකු වන සජිත් මදුසංක වන බව අනාවරණය වුණා. මියගේ සජිත් ඉශාන් මංජුලගේ අසල්වැසියෙක්. බෝට්ටු ඇවිල්ලා මාරියාවට වරල් දෙකකට හේතු වුණා. මං එහා පැත්තේ ඉදී මං ඔළුව මේ පැත්තට ගත්තා. එයාගේ ඔළුව අහුණා ඊට පස්සේ. මායි තව කෙනෙකු දිය බැලලා ගිහලා තමයි අරන් ආවේ. නාඩි හැරෙන්න මේ වැඩ කරා අපි අමතල කිව්වා. ඉතින් මේ පැය 3-4ක් එයාගේ නාඩි වැඩ කරගෙන තිබුණා. ඊට පස්සේ එකපාරටම ගල් ගැහුණා. කාට දුනේ කියලා පැහැදිලිම ඇහුවා. දැන් මාතින් මහමෝදරනේ කුඩාවැල්ලි මල්ලිද මහමෝදර මල්ලිද කියලා. අපේ බෝට් ස්කීපර් පැහැදිලි කිව්වා මේ මහමෝදර මල්ලිද කියලා සමීර මල්ලි කියලා. ගොඩ පැත්තෙන් ඉඳලා තියෙන්නේ ඉශාන් මල්ලි කියලා කියන වගේ ඇවිල්ලා තියෙන කට්ටිය. අපි එදා ඉඳලා බලලා කන්නේ නැතු මේ වරායට ඇවිල්ලා අපි සෑහෙන දුකටපත් වුණා. ගෙදර ඔක්කොම මලගවල් පවා ලෑස්ති කළා දවස් 3ක්ම නිදි මරාගෙන හිටියේ හැමෝම. කවුරුලත් ඉතින් ජීවිතයක් තරුණයන් දෙදෙනාගේම ඥාතීන් චෝදනා කරන්නේ ඉවර යාත්‍රාවල ඇති රේඩියෝ සංඥා අපහැදිලි වීම හේතුවෙන් මේ සිදුවිය ඇති බවයි. මේ සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ අද දහවල් පැවැත්වීමට නියමිතයි.